කටිය අපි හම්බුනම කතා කරන්නම කියලා හිටපු දෙයක් තමයි මේ පීරියඩ්ස් ප්‍රශ්න. අම්මෝ අපි හතර දිනකටම ඇත්තටම අහන්න දකින්න සහ විඳින්න ලැබෙන ප්‍රශ්නයක්. මේ මොකද මේ ඇත්තටම අර ළඟදිත් මට වුණ සිදුවීමක සායකත් එක්ක ඒ කියන්නේ අර යම් පීරියඩ්ස් කියන එක ගැන කතා කරන එක නිකන් හරි ලැජ්ජාවට කාරණාවක් වගේ දෙයක් විදිහට තාමත් يعني අවුරුදු 26ක් වෙලක් මට පීරියඩ්ස් ගැන කතා කරන එක නිකන් ඒක නිකන් පීරියඩ්ස් ගැන වචනවත් කියන්න හොඳ නෙමෙයි කියන විදිහ එහෙම තමයි කියන්නේ මේ එක්ස්පීරියන්ස් එක මටත් සිද්ධ වුණා ඉතින් ඒකත් එක්ක ඔයාලට එහෙම शरण මම ගියේ ফুল গার্ল স্কুল එකට කොළඹ ফুল গার্ল স্কুল එකක් වෙලා ඒත් පීරියඩ්ස් හැදුනහම නිකන් සමහර කාලවලට අර පැඩ් එකක් ඉල්ලන්නේ කන්ට කරලා ඉල්ල පැඩ් එකක් ගෑනු ළමයෙක් ඉල්ලන්නේ ඔව් ගෑනු ළමයෙක් ඉල්ලන්නේ පැඩ් එකක් ගන්න පුළන්ද ඊට පස්සේ දෙන ළමයා දෙන්නෙත් අර මේසේ යටින් දෙන්නේ අර අපි ඔක්කොම කෙල්ලෝ මේ කෙල්ලෝ ඉන්නේ ඉස්කෝලේ ඔව් දැන් මමත් গার্ল স্কুল එකට ගියේ මම ඉස්කෝලේ යන කාලේ නම් අර නිකන් අර අනිකන් අර ඒක අරගෙන වොෂ්රූම් එකට උනත් තියන්නේ එන මේක හංගගෙන ගවුම් සදාගෙන අර නිකන් අර එහෙම ඒ කියන්නේ ඒ විදිහට වෙලා තියන්නේ ඇයි කියලා මට හිතා ගන්න බෑ අය පාවිච්චි කරන වචනේ උනත් අරකක් දෙන්න මේක අනුර්ථ නාම තියන එක ඒක කෙලින්ම අපි පෑඩ් එක කියලා කියන්නේ කියන්නේ නිකන් ඒක නිකන් කියපු ගමන් නිකන් වටේ ඉන්න මිනිස්සු හැමෝම ෂොක් වෙනවා අර ගවුමේ ලේ චුට්ටක් ගෑවිලා තිබ්බත් ඉස්කෝලේ නා දැන් අපිට සුදු ගවුම්නේ ඊට පස්සේ දැන් ඉස්කෝලේ පොඩ්ඩක් අර තිතක් තිබ්බත් ඒක නිකන් කවුරු හරි පිටිපස්සට ආයලා නිකන් අර හෙන ලොකු මොකක් හරි එකක් වගේ මේ වගේ ගවුමේ මේ චුට්ටක් මොකක්ද අරව ගෑවිලා කියලා කියන්නේ එතකොට නිකන් ගවුම හොරෙන් අල්ලගෙන බාත්รูම් එකට ගිහිල්ලා ආයි බොරු එක්ස්කියුසස් සර් ලටයි මිස් ලටයි දීලා තමයි හොඳගෙන ඉන්නේ අනික ඉතින් ඒක නිකන් අපි හෙන නිකන් ලැජ් අපිටත් ඒක නිකන් එහෙම වෙද්දි ඔය ලැජ්ජාවක් වගේ අයියෝ ටිකක් එහෙම දෙයක් වුණා කියන එක ලැජ්ජාවක් නිකන් වෙන අපහස්තාවෙ නිකන් අනේ මන් දන්නේ ඊට වඩා ලැජ්ජ වෙන්න ඕන කාරණා මේ ලෝකෙ කොනතරම් තියෙනවා පීරියඩ්ස් කියන දේ ඇවිල්ලා මේ ලෝකෙ ඉන්න සෑම කාන්තාවක්ට මන් දන්නේ මේ හැදෙන්නේ නැති කාන්තාව කියන්නේ අර කාලයක් ඉන්න හැදෙන්නේ නැති පුළුවන් මං කියන්නේ normally හැම ගෑනු ළමයෙක්ම ජීවිතේ විඳින දෙයක් ඒක ශාරීරිකව හෝමෝන විදිහක ගෑනු කෙනෙකුට උත්පත්තියම ලැබෙන දෙයක්. ඉතින් මන් දන්නේ නැහැ මං හිතන්නේ මේක වෙන රටවල පිට රටවල විශේෂයෙන් බටහිර රටවල මේ බටහිර රටවල ඒක ඒ කියන්නේ ඒක හැම ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒක නිකන් හරි normal දෙයක්. දැන් අපේ සංස්කෘතියත් එක්ක අපේ අර පෙරදිග වගේ සංස්කෘතියත් එක්ක ඒක හරි නිකන් ගෑනුන්ට ආවේනික ප්‍රශ්නයක් නිකන් ගෑනු අතර විතරක් තියෙන ඕන ප්‍රශ්නයක්. हिता वचन देखे बया
big girl party එකක් කියලා. ගමටම කියලා. සින්දු දාලා. ඔව් ඔව්. එහෙම එහෙම එකක් දෙනවා. හැබැයි එතනින් එහාට ළමයාට big girl කෙනෙක් වුණා කියලා ගමටම කියන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ළමයා කඩේට පෑඩ් එකක් ගන්න පෑඩ් පැකට් එකක් ගිහලා ගෑන ළමෙක් ඉල්ලුවදී කඩේ ඉන්න මිනිස්සු ටික විතර නෙමෙයි මුදලාලෙත් නිකන් බලන්නේ මොනවද මේ ළමයි. හරිම uncomfortable අර පෑඩ් පැකට් එකක් ඉල්ලපු ගමන් එතන වටේ ඉන්න කට්ටිය ඔක්කොම හරි uncomfortable. ඊට පස්සේ අර මුදලාලි ගිහිල්ලා ඒක නිකන් brown paper bag එකක් ඇතුළට දාලා අර නිකන් අර මොකක් හරි හෙන ලොකු නිකන් පුපුරන දෙයක් දෙනවා වගේ තමයි දෙන්නේ. හරිද? මේ ළමයා ඊට පස්සේ කාගෙන හංගගෙන ගෙදර දුවන්නේ. කියන්නේ හැම ගෑනු කෙනෙකුම වෙන දෙයක්. හරි. ඉතින් පීරියඩ් සම්බුත් නැත්තම් කිසිම ගෑණියෙකුට අම්ම කෙනෙක් වෙන්න බෑ. ඉතින් ඒක හින්දා ඇයි ඇයි ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ කියලා මට තේරුම් ගන්න බෑ. ඉතින් big girl party එක එච්චර ලොකුවට අරගෙන ඒ අර ගෑන් ඒකේ ගෑනු ළමයේ අර ගැහැණියක් වෙනවා වගේ දෙයක් ඇයි ඔච්චර නිකන් ඒක හංග හංග ඒකයි ලැජ්ජාවට කාරණාවක් වෙන්නේ. සාමාන්‍යකරණේ නොවිච් එක ඇතුලේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ මිනිස්සු එක දිහා දකින්න විදිය අපි උනත් බය අපි උනත් ලැජ්ජයි ගැන කතා කරන්න මොනා හිතයිද? දැන් මං ගැන මොනා හිතනවද මේගොල්ලෝ? දැන් මට පීරියඩ්ස් ඇදලා මේගොල්ලෝ මං ගැන කොහොමද දකින්නේ? එතන අම්මගේ තාත්තගේ ඉඳලා ආච්චිගේ සීයාගේ ඉඳලා මිනං ගෑනු අයට විතරක් මේක प्रश्न तीयन प्रश्न අපිට එහෙම හස්බන්ඩ් නෑනේ අපි තමයි ගිහලා ගන්න අපිට තමයි ගිහලා අරන් දෙන්නේ නේද හැබැයි මම දැකලා තියෙන හැම අත්දැකීම් වලට මුහුණ දීපුවා නෑ අහලා තියෙනවා මමත් අහලා තියෙනවා සත අපේ අම්මලා තාත්තලා ගෙදරින්දනත් දැකලා තියෙනවා දැන් මම දැන් මල්ලිට ගෙදරින්දි මල්ලිට නිකන් කිව්වත් ඒනේ අපි පොඩි නියන් දැන් නම් ඉතින් අපි අවුලක් නෑ ඉතින් අපි අපේ ගෙදර නම් ඇත්තටම ලොකු ප්‍රශ්න නෑ සමහර ගෑන් ළමයි මට කියනවා මේ මේ ඕක කියන්න එපා ඔහොම හයියෙන් කියන්න එපා මම ඉතින් මොකක්ද ඒක හංගන්න මොකක්ද දෙන්නේ මම මට පීරියඩ්ස් හැදිලා ඉතින් මට මොකක් කරන්නද හයි සමහර කාලවල මම කියනවා මංගිලා පැඩ් එකක් අරගෙන එන්නම් මම පැඩ් එක මාරු කරගන්න ඕනේ ඒ වගේ දේවල් කිව්වම නිකන් බලන්න හෙන හැදියාවක් නේ ඕ නිකන් බලන්න නිකන් අම්මේ කටපරිස්සම් කරගන්න දන්නේ නැද්ද ඇයි ඔය වගේ දේවල් කියන්නේ මන්නේ ඒක සාමාන්‍ය නේ ඒ වචනින්ම සමහරවිට අපි කිව්වොත් මට පීරියඩ්ස් හැදිලා මට පැඩ් එකක් ඕනි කියන වචනින්ම සමහර මිනිස්සු අපි ජජ් කරනවා දෙනිම්ම චරිත සහතිකක් දීලිවල කිසිම හැදියාවක් නැතිව මේ මේ අම්මා තාත්තා කියලා දීලා නැද්ද මේවා සමහර කාලකට මම දකින දෙයක් තමයි නැත්තනම් මේ අපි ගිහිල්ලා දැන් අපිට වේදනාවක් තියෙනවානේ සාමාන්‍ය පීරියස් හැදුනම අපිට පොඩ අසනීප වෙනවානේ බඩරි දෙනවා එහෙම ප්‍රශ්න තියෙනවානේ එහෙම වුණාට පස්සේ සමහර ගෑනෝ එමෙ ඉන්න ඕක ඔයාලට විතරක් නෙවෙයි හැදෙන්නේ වා මොකද ඔච්චර දඟලන්නේ හැමෝටම ওই ප්‍රශ්න තියෙන හැමෝම දරා ගන්න නෑ ඔයාලට විතරක් ඔච්චර අමාරු සමහර කාලකට ඒක කිහිප දෙනෙක් ඉන්නවා සාමාන්‍ය දරා ගන්න අමාරුයි ඉන්නවා ඒක එක්ක කෙනාගේ අමාරු නැත්තේ නෑ නේ මනුස්සයට එක්ක අමාරු වෙන එක දරා ගන්න බෑ එක්ක ඇත්තරම අමාරු වෙනවා දරා ගන්නම බැරි තැනකට කලන්තේ දාලා වමනේ කරලා ඔළුව රිදිලා දැන් කන්න බැරුව බොන්න බැරුව අමාරුවෙන් අඬාගෙන ඒ තත්තර යන ඒවා තියෙනවා සමහරක් වෙලාවට මට ඒ තත්තර යන වෙලාවල් තියෙනවා කාලේ සීමා විතර වෙන මානසික ප්‍රශ්න කියන එක තමයි යනවා සමහර ලාට එපා වෙනවා කලකිරීමෙන් ඉන්නේ අර කිසි වැඩක් කරන්න හිතෙන්නේ නැහැ කම්මැලිකම මේවා දකින්නේ අර අපි ඒකේ පීරියඩ්ස් කියන දේ ප්‍රයෝගික කරගෙන නිකන් අපි නිදහසට කරුණක් විදියට සමාජයක දකින්න විදිය හැබැයි ඉතින් අර සමීක්ෂණ පවා ඉදවරු පවා කියන 90% කට ওই ප්‍රශ්නට මූණ දෙන්න වෙනවා කියලා
ඇඟවල් වෙනස් කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ ඒක මොකද අපේ අම්මලාගේ තාත්තලාගේ අපේ ආච්චිලාගේ සියලාගේ තිබුණු ඒ කාලේ නෙමෙයි මේ කාලේ. මං කියන්නේ දැන් මේක ඇවිල්ලා ඇඟ ඇතුළේන හෝමෝන ක්‍රියාවලියක් එක්ක සිද්ධ වෙන දෙයක්. එතකොට අපේ ආච්චිලා සියලාගේ කාලේ එයාලා කාපු බීපු දේවල් වල ඉඳන්ම එයාලගේ ජීවිත රටාවල ඉඳන්ම දැන් තියෙන එක සෑහෙන වෙනස්. එතකොට ඒ කාලේ මේ කාලේ කිරක් කම්පයක් කරන බසමනේ අපිට වඩා අපෙන් ඊට පස්සේ යන පරිපූර්ණ එයාලගේ ඒ ජීවන රටාවල එක තවත් වෙනස් වෙන්න බලන. ඉතින් මං කියන්නේ එතකොට අනිත් එක අපිට තව කෙනෙක්ගේ දැනෙන වේදනාව ඔයාගේ එක මට වඩා වැඩි අඩුයි එහෙම කියලා කාටවත් එහෙම කියන්න බෑ. අපි උනා කැම්බිරිස්සාවක් හැදුනොත් අපිට මාර අමාරුයි නේද? ඉතින් එතකොට කොහොමද තව පීඩියඩ්ස් පේන් එකක් එන්න පුළුවන්? ඒන බඩේක එකක් එන්න පුළුවන්. ඒකත් එක්කන කොන් දෙකක් වක්. ඒ වගේ ගොඩාක් අමාරුකම් එන දේවල් ඒ මානසිකව සහ ශාරීරික වෙන ඒ වේදනාවල් ඒක තව කෙනෙක්ට කියන්න බෑ. කම්පයර් කරන්න බෑ. සංස්කෘතිය කියලා අපි අල්ලගෙන ඉන්නේ හරිම තැනින්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. දැන් සංස්කෘතිය නිසා නම් මේ හැමදේම කතා කරන්න ලැජ්ජ වෙන්නේ බය වෙන්නේ මේ කියන දේවල් සංස්කෘතිය කියන්නේ ඒකද? සැබෑ සංස්කෘතිය ඒකද? කොහොමද සංස්කෘතිය නිර්මාණය කරන්නේ? හැමෝම ඒක ඉන්ක්ලූඩ් වෙන්නේ නැත්තම් ඇයි අපි එහෙම දෙයක් ඒ කියන්නේ ඒ විදිහට අල්ලගෙන ඉන්නේ? නිකන් හැමෝම ඒ කියන්නේ එක්කෙනෙක්ව එළියට දාලා අනිත් කට්ටිය වල්ලගෙන ඉන්නවා නම් එක්කෙනෙකුට ඒක පීඩාවක් නම් ඒක අපේ රටට හරියන සංස්කෘතියක් වෙන්න බෑනේ. සංස්කෘතිය හැමෝටම හරියන්න ඕනේ නේ. සංස්කෘතිය ගැන කතාව කරමු මේ ශරණ්‍ය. මං කියන්නේ දැන් හිතන්නකෝ දැන් වහිතන්නකෝ දැන් ශරණ්‍ය මේ දැන් අපි පීරියඩ්ස් කියන ළමයි පීරියඩ්ස් හැදෙන මුලින්ම හැදෙන එක තමයි big girl කියන්නේ. ඒතරේ big girl වෙනවා කියන එක ගමඩම කියන්න පුළුවන් නෑ. මං කියන්නේ හැමෝම කරනවා මන් දන්නවොත් මං බහුතරයක් දන්න ප්‍රතිසකරනවා. සහ අපි එක දන්නවා අහලා තිනවා. ගම්වල පවා තියෙනවා. ඉතින් එහෙම කියන්න පුළුවන්. එතනින් එහාට ළමයාට මානසිකව ඒ දේ සිද්ධ වෙන බව හැමෝම දන්නවා. එතකොට ඒ ළමයා ඒක ගැන කතා කරන එක කොහොමද වැරද්දක් වෙන්නේ? ඒ කියන්නේ big girl වුණාම ගමටම කියලා සමරනවා. pregnant වුණාම ගමටම කියලා සමරනවා. හැබැයි අර period එක එන එක ලොකු ප්‍රශ්නයක්. අර ඔක්කොම connected නේ අන්තිමේදී. ඉතින් අර දෙක සමරන්න පුළුවන් නම් ඒ දෙකෙන් මේ එකත් හැදෙන්නේ. ඉතින් ඇයි මේක විතරක් අයින් කරලා දාන්නේ? අනික තව ප්‍රශ්නයක් තියෙනවා මේ ඒ කාලේට ගෑනු ළමයි හරි අපිරිසිදුයි කියලා ප්‍රතික්ෂේප කරනවා. ගොඩක් කලාවට දැකලා තියෙනවා. يعني සමහර කලාවට අපිට ඕන දේ කරන්න දෙන්නෙත් නැහැ. මම දැකලා තියෙනවා ඉස්සර මේක දුෂ්කර පළාතක වෙච්ච දෙයක්. ඒහෙදි ඒ ගෑනු ළමයින්ට පීරියඩ් සැදුනොත් ඒ গিදර ගෑනු කෙනාට පීරියඩ් සැදුනොත් එයා ඉන්නනේ වෙනම ගේක. එයා වෙන් කරනවා. එහෙම දේවල් මම දැකලා තියෙනවා. ඒ කියන්නේ අර গিදරට ගෙන්න ගන්න අපිරිසිදුයි කියලා. ඉතින් මොකද්ද පිරිසිදු අපිරිසිදු මොකද්ද මේ ප්‍රශ්නේ? දරු ගැබක් දරාගන්නනේ අපි මේ දේ වෙන්නේ මාසෙන් මාසෙට. එතකොට මේක ඇයි අපිරිසුදු දෙයක් වෙන්නේ? අපිරිසුදු කියලා ප්‍රතික්ෂේප කරන්නේ. ගෑනු ළමයි කොන් කරන්නේ. එහෙම ප්‍රශ්න සමාජෙ තියෙනවා. කියන්නේ ඕක ලෝකයේ අනික් රටවල් වල ගොඩක් වෙලාවට මම දකින විශේෂම බටහිර රටවල් වල ඇත්තටම ඒක පීරියඩ්ස් කියන සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ එතනදී මේකෙදි විතරන පොඩි ලේ පැල්ලමක් තිබ්බත් ඒක මේ මහා ලොකු දෙයක් විදිහට දකින්නේ නැහැ මේ මිනිස්සු. හැබැයි මේක අපේ රටේ ඉතින් මේ දින ප්‍රශ්නේ එක මම දන්නේ නැහැ මේක කොහෙන්ද කොහොමද අපි මිනිස්සුන්ගේ මං හිතන්නේ තව සෑහෙන කාලෙක මේක අපි මිනිස්සු මේ තියෙන මෙන්ටලිටි වෙනස් කරන්න පුළුවන් කියලා. හැබැයි අපි අද මෙතන කතා කරනවා වගේම තව කෙනෙක්ට පුළුවන් නම් කතා කරන්න සහ මම නම් කියන්නේ බය වෙන්න ඕනේ නැහැ. අපි මේ ගැන කතා කරන්න කිසිම ලක් බය වෙන්න ඕනේ නැහැ. ඒක සමහර මේක ටැබූ එකක් විදිහට තියෙන. ඒ කියන්නේ කවුරු හරි ජජ් කරනවා නම් මම නම් එතන බය නැතුව මොකද්ද කියලා හෙවෙතින් ඇයි මූණ අවුල් කියලා මට අද පීඩියස් ඇදිලා. මම කියනවා මම කඩේට ගිහිල්ලා මට පෑඩ් පැකට් එකක් දෙන්න. මට පෑඩ් එකක් ගන්න ඕනේ. මම කෙලිම ගිහිල්ලා අහනවා මං දකින්නේ නැහැ කියලා ලැජ්ජ වෙන්න ඕන කාරණාවක් විදිහට සහ ඒක තවත් හංගගෙන එහෙම ඉන්න ඕනේ නැහැ. ඒක කොහෙරි තැනකින් පටන් ගන්න ඕනේ. ඉතින් අපි රටේ ඉන්න මිනිස්සුන්ගේ අයිඩියා එක යලා ඒ හිතන ඒ සංස්කෘතිය මේ වශයෙන්ම ඒ හිතන විදිහ වෙනස් වෙන්න ඕනේ කියලා අනිවාර්යයෙන්ම. තමයි මොකද නැති වුණොත් ඒක ඒක ගොඩක් එක මෙන්ටලි ලොකුවට අනික් කෙනාට ඒක බලද හිතන ඔයාව ජජ් කරනවා කියලා දැනගත්තොත් ඒක වඩ හරියට හිතන එක වදයක් නෙ නේද? ආයි මම ඕනම දෙයක් කියන්න කලින් එතකොට මම 10 පාරක් හිතනවා නේද? ඉතින් මං කියන්නේ පීරියඩ්ස් කියන එක සාමාන්‍යයි. ඒක සාමාන්‍ය කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම අපි හතර දෙනෙක් විතරක් කතා කරලා වැඩක් නැහැ. හැම ගෑනු ළමෙක්ම මේක ඔළුවට ගන්න ඕනේ. මේක සාමාන්‍ය දෙයක්. එතකොට පිරිමි ළමෙකුට හිතන්න ඕනේ මේක අතිශය සාමාන්‍යයි. ඒ අධිහ වැරදියට බලන කියාව ප්‍රතික්ෂේප කරන එක ඒ හැමදේම නවතින්න ඕනේ. ඒක සංස්කෘතිය කියලා අල්ලගෙන ඉඳලා හරියන්නේ නැහැ. සංස්කෘතිය උනත් වැරදි දෙයක් තියනවා නම් අපි ඒකට අනිවාර්යයෙන්ම ඒක වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනේ.
එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හංගගෙන ඉන්න එකවත් අනවශ්‍ය විදිහට උලුප්පන එකවත් නෙමෙයි අපි මෙතන අදහස් කරන්නේ. ඔව්. සාමාන්‍යකරණය වෙන්න ඕනේ. සාමාන්‍යකරණය. සාමාන්‍ය ජීවිතය. ඉතින් මෙහෙම සාමාන්‍යකරණය වෙයි කියලා අපි හිතමු. ඒක අපි අපෙන් පටන් ගමු සහ මම හිතනගෙන අපි මේ කතා කරපු එක ඇත්තම වැරදි කියලා. දකින්න සමහරට මේකත් ක්‍රිටිසයිස් වෙන්න පුළුවන්. මේ ගැලම අතර මොකද මේ මේ වගේ දේවල් කතා කරන්නේ කියන එක. හැබැයි මම හිතනවා ඒක කොහෙද දැනගින් පටන් ගන්න ඕනේ. ඒක මිනිස්සු ඒක දකින්න ඕනේ මේක සාමාන්‍ය දෙයක් විදිහට පීරියඩ්ස් කියන එක තවදුරටත් අමුතු දෙයක් මැජික් එකක් නෙමෙයි කියලා හැමෝම හිතන්න ඕනේ.